අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය ඊයේ දිනෙන් තවත් කොවිඩ් මරණ 7ක් සමස්ත මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළට මහනුවරත් දැඩි කොවිඩ් අවධානමක බන්ධනාගාර ආශ්‍රිත පොකුරත් 2000 ඉක්මවයි කොවිඩ් ආසාදිත ගුරුවරියක් හේතුවෙන් නෝවුඩ් දමිළ මහාවිද්‍යාලය හෙට සිට වැසේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට තවත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා කිරීමටත් පියවර මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය හෙරොයින් කිලෝ 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සමග සැකකරුවන් සිය දෙනෙක් හලාවත තොඩුවා ප්‍රදේශයේ අනුසුරාබද දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගෙන තිබෙනවා මේ සුරාබද දෙපාර්තමේන්තුව ඉතිහාසයේ සිදු කළ විශාලතම වැටලීම වන අතර එහි වටිනාකම කෝටි 200කට අධික බවයි සුරාබද කොමසාරිස් ජෙනරාල් ආචාර්ය ආරිදාස බෝතරගම මහතා ප්‍රකාශ කළේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හලාවත තොඩුවව ප්‍රදේශයේදී සුරාපදෝ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිත කළ මෝටර රථ දෙකක්, ලොරි රථයක් සහ වෑන් රථයක්ද සුරාපදෝ නිලධාරීන් සිය බහරයට ගත් බවයි වාර්තා වුණේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ලොකු සමාජ මෙහෙවරක් මේ අවස්ථාවේ කරලා තිනවා දෙපාර්තමේන්තු ඉතිහාසය කරපු විශාලතම ග්‍රහණේ ඒ වගේම ඓතිහාසික ග්‍රහණේ මේක තමයි ඒ වගේම තමයි සෞභාග්‍ය දැක්ම රජයේ යටතේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් කරපු විශාලතම පළවෙනි ග්‍රහණේ සමාජයට විකුණන්න ගියා නම් මේක කෝටි 210ක් බිලියන 2.1ක මේ මත්ද්‍රව්‍ය තොගයේ සමාජයට සමාජගත වුණා නම් වෙන හානිය කියන එක අපිට කොච්චරද කියලා තක්සේරු කරන්න බෑ දැනට සැකකරුවන් අපේ අත්අඩංගුවේ ඉන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු සිද්ධ කරගෙන යනවා ඩුබායි ඉන්න පුද්ගලෙක් තමයි මේක මෙහෙවන්නේ බ්‍රූම් ට්‍රක් එකක් මේකේ ස්ථානගත කරලා තියෙනවා ජෙනරේටරයක් මේ ජෙනරේටරය ඇතුළේ හිස් ඒක ඇතුළේ පැක් කරනවා ඒක ඇතුළේ පැක් කරලා තමයි ගේන්නේ එතකොට මේක ආරක්ෂක අංශවල අවධානය යොමු වෙන්නේ නැහැ හේතුව බ්‍රූම් ට්‍රක් එකක් යන්නේ උඩ තියෙන ජෙනරේටරයක් එක තරවකාරයෙක් ළඟ තියෙනවා ඒ වගේ හයක් ඒ කියන්නේ මේක අදෙහි වෙච්ච දෙයක් නේ දීර්ඝ කාලීනව වෙච්ච දාවරම මොකද බන්ද්‍රවේ නිෂ්පාදන පැක් කඩ ගත්තාම තැන් කීපයක නිෂ්පාදනය කරලා තමයි එකතු කරලා තියෙන්නේ. සඳහන් වෙන ලෝගෝ එකක් තියෙනවා කම්පැනි එකේ නම. ඊට පස්සේ නිෂ්පාදිත දිනයක් සඳහන් වෙනවා. ඒක නිසා අපිට ගොඩාක් දුරට මේක විමර්ශන කටයුතු කරගෙන යන්නේ මේ පසු විමර්ශන අපිට ඩුබායි විඳගෙන මෙහෙවන ඩුබායි වල ඉඳලා ආවද එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානය හෝ පාකිස්තානි පැත්තෙන් ආවද කියන එක අපිට තොරතුරු අනාවරණය කරගන්න වෙනවා. අනිත් එක තමයි මේ විශාල වශයෙන් මේගොල්ලෝ ගෙනත් තිබුණා මේ පාසල් බෑග්. ඉස්කෝලේ ළමයි පොත් දාගෙන යන බෑග්. දැන් ඒවයි තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට මේ පැකින් එක වෙන්නේ. මුහුදු මාර්ගයෙන් කොහොම හරි ගොඩබිමට ඇවිල්ලා තිනවා. මුහුදු මාර්ගයෙන් තමයි ඉතින් ගොඩදොර පෙරළ తీරේ නිසා අපිට ඉතින් විශ්වාස කරන්න වෙනවා මුහුදු මාර්ගයෙන් තමයි ගේන්නේ කියන එක. බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර ඊයේ දින කොවිඩ් මරණ 7ක් පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. මෙතර අදපස්වරු 6ට පමණ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 362 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගත වූ පැය 24ක කාලය තුල මෙරටින් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු දවනවා. එසේම ඊයේ දින වාර්තා වූ මරණ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ දෙදෙනෙකු දෙමටකොඩ කොළඹ 13 සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දින වාර්තා වුණා. ඒත් සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමග මෙරට සිදු වූ සමස්ත මරණ කරන 137ක් දක්වා ඉහළ ගියා. හෙට අලුයම 5 සිට
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වේදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලපාර ඊට අයත් වෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම හේකිත්ත ග්‍රාම නිලධාරී වසම කුරුදු හේන ග්‍රාම නිලධාරී වසම ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම හෙට අලියම පහේ සිට හුදකලා කරනු ලබනවා. එසේම පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමද හෙට අලියම පහේ සිට හුදකලා කිරීමට කටයුතු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. කිරිබත්කොඩ පොලිස් වසමේ වෙලේකොඩ ග්‍රාම නිලධාරී වසමද හෙට සිට හුදකලා වනු ඇත. මීට අමතරව මීට පෙර හුදකලා කළ කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූ මෙන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජේපුර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ මීට පෙර සඳහන් කළ ග්‍රාම නිලධාරී වසම් හැර සෙසු ප්‍රදේශ පහක් පැලියකොඩ පොලිස් වසමේ මීට පෙර සඳහන් කළ ග්‍රාම නිලධාරී වසම් හැර සෙසු ප්‍රදේශ හතරක් මෙන්ම කැලණිය පොලිස් වසමද හෙට අලියුම පහේ සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. බගවත්තලාව ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට ඇයගේ සියුමස් බිලිඳිය සහ පස්හැවිරිදි දියණියට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ ගුරුවරිය සේවය කරනු ලැබූ නොවට් දමිළ මහවිද්‍යාලයේද හෙට සිට తాවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් COVID ආසාදිත පුද්ගලින් 669 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 204ක්. එසේම ඊයේ දිනේදී මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතින් 170ක් හඳුනා ගැනුණා. ඊයේ දිනේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 111ක් වාර්තා වී තිබුණා. බුරවේ සුලකුණාටුව හේතුවෙන් දකුණු දිග ඉන්දියාවේ තමිල්නාඩු සහ කුඩුච්චේරි යන ප්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර උතුර උතුරුමැද සහ ඌව පළාත් වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විශේෂයෙන්ම හෙට උදැසන කාලයේදී වැසිවර කිහිපයක් ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව මධ්‍යම සහ සබරගමු පළාත්වලත් ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද සවස් කාලෙන් පසු ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැක්වා සිටියා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං විලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙතර කියවුණු දින කිහිපය තුළදී මෙරටට බලපෑම් එල්ල කළ බුරවි සුලිකුණාටුව ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරනු ලැබුව අතර ඊයේ දිනේදී දකුණු දිග ඉන්දියාවට මෙමගින් බලපෑම් එල්ල වුණා. ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම සුලිකුණාටු තත්වයේ හේතුවෙන් මෙවන විට තමිල්නාඩු සහ පුඩුච්චේරි යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැල්න බවයි. මෙරට මුහුදු සීමාව ආරක්ෂා කර ගනිමින් දීවර කර්මාන්තය දියුණු කර ජනතාවට අවශ්‍ය මාත්‍ය සම්පත ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රැකව දීවර නැගුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට අද එක් වෙමින්. රැකව දීවර නැගුරම්පොළ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. හැමෝටම ඕන වෙලා තිබුණා මේ දීවර වරායන් හදන්න. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ අපිට. දීවර කර්මාන්තය දියුණු කරන්න අපි විශේෂ අවධානයක් යොමු කළා තිබුණා. අපේ රට රූපතක් රටවටේට මූද තියෙනවා. හැබැයි අපි තවමත් පිට රටින් මාළු අරගෙන එනවා. අපේ මූදේ තියෙන මාළු ටික වෙනත් අය අරගෙන යනවා වෙන රටවලට. ඉතින් මේක නවත්වීමට දැන් පියවර ගන්නවා. අපේ මූද ආරක්ෂා කරගෙන දීවර කර්මාන්තය වඩා දියුණු කළා ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙවෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරට යැවීමටත් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි කටයුතු කරනවා. ආණ්ඩුව පිටිවුවට පස්සේ දීවර කර්මාන්තය විතරක් නෙවෙයි රටේ අනෙකුත් කර්මාන්ත දියුණු කිරීම සඳහා පියවර අරගත්තා. විශේෂයෙන්ම යටිතල පහසුකම් කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරා.
මහර බන්ධනාගාරයේ හැටගත් ගැටුමින් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් සිය දෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් අද දින හඳුනාගෙන තිබෙනවා. යනුව මෙවන විට මියගිය රැඳවියන් අතරින් 6 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන්තාවෙන් රැඳවියන් 106ක් තුවාල ලැබූ අතර ජීවිතක්ෂිරපත් වූ සංඛ්‍යාව 11ක්. ජීවිතක්ෂිරපත් වූ රැඳවියන්ගේ සිරුරු මේවන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ දින ඥාතීන් විසින් හඳුනාගත් අතර අද තවත් සිව් දෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙලෙස මියගිය රැඳවියන් ජායල හුණුපිටිය වැලි प्रकाश අවසන් බවයි පොලිසිය සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම රැඳවියන් දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් බවත් එය වැඩ පැවැත්වීමට පමණක් ආණ්ඩුව ක්‍රියා කළ බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. එය අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්ධනාගාරයේ සිද්ධිය බන්ධනාගාරයේ ඇතුලේ ප්‍රශ්නයක්. බන්ධනාගාරයේ ඇතුළෙම දෙගොල්ලක් රණ්ඩු වෙනවා. එතන ඔබ කිසි කෙනෙක් දැක්කද අපේ ජේලර් මහත්තයෙක් කරේ? එහෙම නැත්නම් කවුරු හරි පොළුව අරගෙන එහෙම දුවනවා කියලා. එහෙම කවුරුවත් දුවේ නැහැ. බන්ධනාගාරයේ ඇතුළ දෙපිසක් අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම නවත්තන්න බන්ධනාගාරේ කටයුතු කරලා තියෙනවා. එතකොට මේ බන්ධනාගාරයේ අස්සෙ තිබිච්ච ප්‍රශ්නේ ආණ්ඩුව ෆේල් වෙච්ච එකක්ද? බන්ධනාගාරය ඇතුළ ගැටුම ඇති වෙන ඕනි තරම්. ඒක නිසා ඒක ආණ්ඩුව ෆේල් වෙච්ච එකක් නෙමෙයි. ඒක මැඩපවත්තන්න ආණ්ඩුව කටයුතු කරා. ඒ වගේම COVID-19 වැඩි ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. අපි අදටත් අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා රටක් හැටියට ඉස්සරහට යන්න ඒක මැඩපවත්තගෙන. මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම සම්බන්ධයෙන් වන වගකීම රජයේ විසින් බාරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනිද සොයිසා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ රැඳවියෙකුට බන්ධනාගාර චිරකරුවෙකුට හුදකලා වෙලා අසරණ වෙලා තනි වෙලා ඉන්නකොට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැත්නම් විශේෂයෙන්ම ඒ රිමාන්ඩ් චිරකරුවා නැත්නම් ආරක්ෂිත බන්ධනාගාරගත විශාල පිරිසක් ඉන්න මෙවැනි තැනක අපට මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් සුවදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන රජයට තිබුණා. ඒක පැහැර හැරපු නිසා ඒ නිසාම ඇතිවෙච්ච යම්කිසි උද්ඝෝෂණ රැල්ලක් දුර දිග යාම තුලින් තමයි මේ මනුෂ්‍ය ඝාතන මං හිතන්නේ 11 ඒ අවස්ථාවේ සිද්ධ වුණා. 100 ගානක් විවිධ මේ අඩන්තෙට්ටම් වලට ලකුණා රෝහල් ගත වුණා රෝගීන් හැටියට. ඉතින් මේ තත්ත්වයේ පිළිබඳ සම්පූර්ණ වගකීම රජයේ බාරගත යුතුයි. ඒ වගේම රජයට මේක මගහරින්න පුළුවන් කමක් නැහැ. අර විමල් වීරවංශ කියන වගේ පෙති බීලා එවැනි පෙති කොහොමද එහෙම නම් බන්ධනාගාරයට ගියේ? බන්ධනාගාර රෝහලේ තිබුණේ මොන වගේ පෙතිද? මේවා පරීක්ෂණයක් කරන්න. මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල තදබදේ අඩු කිරීමට වහම පියවර ගත යුතුයි. වත්මන් ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහර බන්ධනාගාරේ ඉන්න රැඳවියෝ PCR කරන්න හදනකොට වෙඩි තියලා මරනවා නම් අඩුතරමේ මරණ පරීක්ෂණේ වාර්තාවක් තාම දී ගන්න බැරි නම් ජාත්‍යන්තරයේ ඒව දාගන්නෙත් හොඳ රටක ලක්ෂණ හැටියට නෙමෙයි. මම දන්න තරමට කණිත සංස්ථාව LC ඕපන් කරන්න ගියා ඩුබායි මාකට් එකේ තෙල් ගන්න. වෙනද ගියාම දින 365කට වරප්‍රසාද ණය කාල සීමාවක් ලැබුණා තෙල් සැපයුම් කරුවන්ගෙන්. හැබැයි දැන් කියනවා දින 80යි. ශ්‍රී ලංකාව නෝටි රටක්. තෙල් ගේන කොට විතරක් නෙමෙයි මම කියන්නේ හෙට අනිද්ද වෙනකොට අලලුණු පරිප්පු ටික ගන්නත් ගියාම LC ඕපන් කරගන්න බැරි වෙන මට්ටමකට පත් වෙනවා මේ ණයාරු පුදේට ආණ්ඩුවට උත්තරයක් නැත්තම්. හිටපු අමාත්‍යවරයෙකු වූ TB ඒකනායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මියන විට ඒ මහතා 66 වන වියෙහි පසු වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 8 වනදා මහව දිගන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දින කිහිපෙම රෝහල් ගතව ප්‍රතිකාර ලැබවෙන් සිටි හිටපු අමාත්‍යවරයෙකු වූ TB ඒකනායක මහතා අද උදෑසන අභව ප්‍රාප්ත වී තිබෙනවා. කුරුණෑගල සමෝපාකාර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය හිටපු අමාත්‍යවරයා මිය යන විට 66 වන වියෙහි පසු වුණා.
දෙදස් 15 වසරේ සිට 2020 වසර දක්වා පැවති යහපාලන රාජ්‍ය සමයේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ ඒ මහතා සිය දේශපාලන දිවියේ නියෝජ්‍ය අමාත්‍ය ධූර රසක් සහ කැබිනට් නවන අමාත්‍ය ධූරයක්ද හොබවනු ලැබුවා නිරන්තර ජනතා සේවය වෙනුවෙන් කැපවුණු දේශපාලඥයෙක් වූ ටීබී ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දේශපාලන නිවහන කරගනිමින් ජනතාව උදෙසා තම සේවය ලබා දී තිබෙනවා बलागार व्यापृतिय जनसुरी अग्रमाते महिंद राजपक्ष महतागे प्रधान लबन अटवनाय එම බලකාරයෙන් මෙගාවොට් 130ක ප්‍රමාණයක් ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද විෂය බාර අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා විසින් කැඳවා තිබුණා. ඒ විදුලි බල අමාත්‍යංශයේදී අඟහරුවාදා පෙරවරුවේ ජාතියට දායාද වෙන ශ්‍රී ලංකාවේ පළමු සුලං විදුලි බලාගාර උද්‍යානය මේ බලාගාරය තමයි ලංකාවේ ප්‍රථම සුලම් බලාගාර උද්‍යානය වින් පාක් එක මේක මේක අපි විශ්වාස කරන්නේ මේ රටේ අනාගතේ හැරොම් ලකුණක් විදියට තම්බ පවණි මේ සුලම් බලාගාරය විසින් මෙගවොට් 103 ක ශක්තියක් බලයක් මුදා හරිනවා මේන් මෙගවොට් 30ක් ජාතික පද්ධතියට ලබා දීලා තමයි 8 වෙනිදා මේක ආරම්භ වෙන්නේ මෙහි ඇමරිකානු ඩොලර් 105කට ආසන්න මුදලක් තමයි ඒකකයකට වැය වෙන මුදල බවට පත් වෙන්නේ අපි රුපියල් වලින් කතා කරොත් රුපියල් 8ක් 9ක් අතරේ මුදලක් තමයි ඒකකයකට වැය වෙන්නේ ජනනය කිරීම සඳහා මේක මම අවංකවම කියන්නට ඕන මම විදුලි බල ඇමතිවරයා විදිහට ආවට පස්සේ දුමින්ද දිසනාක මැතිතුමා රාජ්‍ය ඇමතිවරයා වුණාට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතියක් නෙවෙයි මේ 8 වෙනිදා මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරන්න කැප වුණු හැම දිනාටම ඔවුන්ගේ දේශපාලන පසුබිම නොබලා සුදු කරන්නටත් මම විෂය බාර අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාව ඉතාම ගෞරවයෙන් පාවිච්චි කරන්න කැමතියි ඒ අතර අපේ වැරදි තියෙනවා අපේ විවේචන තියෙනවා අපි කොමිස් ගහනවා නම් එහෙම යනවා නම් කරුණාකරලා ඒවා හෙළිදරව් කරන්න ජාතික වැරදි අපි විසින් සිදු කරනවා නම් සාමාන්‍ය ජනතාව මේ වන විට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒකෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව මැදිහත් වෙලා හරියට සහන ටික ලබා දීලා නැහැ මේ ආණ්ඩුව විසින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතිවරු 4 දිනක් විතරපත් කළා ඒත් මහර බන්ධනාගාරේ වෙඩි තියලා තමයි කොරෝනා හැදිච්ච අය මාර මැරුවේ ඉතින් මේ ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා රට ෆේල් වෙලා තියෙනවා මේ පහුගිය මැතිවරණේ විෂයනි සංශෝධනය ගෙනහම මන්ත්‍රීවරු 6ක් ඕන තැනට මන්ත්‍රීවරු 9ක්ම සජිත් මහත්තයා දුන්නා. දීලා විෂයනි සංශෝධනය සම්මත කරගත්තා. අඩුතරමේ තමන්ගේ 54 නෙමෙයි තමන්ගේ පක්ෂයේ අයිතිකාරිය රඳව ගන්නත් බැරුව ගියා. කියන්න කැමති සර් ෆේල් කියන එක දෙපැත්තෙම ගන්න පුළුවන් සර් ෆේල්. හැබැයි 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රනිල් ෆේල් වුණේ නෑ. දැන් සර් ෆේල් කියනකොට කොයි පැත්තෙක් කියනාද කියලා බලනවා ෆේල් වෙලා තින්. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය මාර්ග සෞභාග්‍ය වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක කාපට් ඇතිරීමේ කඩිනම් වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. යනුව වාරියපොල ආසන්නයේ මිනුවන් ගැටේ ප්‍රදේශයේ ගම්මද පාර රුපියල් මිලියන 31ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර සහ වාරියපොල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. වාරියපොල ආසනේ තුල මාර්ග 31ක් ගරුවන්තුමා නිර්දේශ කරලා තියෙනවා වාරියපොල ආසනේ ඔහෙල තැනක සම්බන්ධන කටයුත්තක් කරනකොට අපිට ලොකු සතුටක් මේ ආසනේ අපි ඉපදිච්ච අද මේ ආසනේ විශාල මාර්ග ගණනාවක් තාර දාලා හදන්න ආවට කරන්න වෙන් කරලා තියෙනවා මොකද දීවි හෙරත් හැමදායකවරය කියලා අපි ප්‍රාර්ථනාව තිබුණේ අපේ රටට යහපතක් කරන්න ඒ දේ කරන්න පුළුවන් පසුබිම පහුගිය මහමැති වෙන්න පස්සේ අපි හම්බුනේ व्यापारिक पोत विशेषांगे वेताई देन अवधारया
ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් වන ඩිකතලොන් සමාගම පසුගිය දවසේ දෙවන විශාලතම අලෙවිසල් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විවෘත කරනු ලැබුවා. ක්‍රීඩාව සහ ශරීර සුවතා හරහා ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් වෙත යොමු කරවීම සඳහා ඩිකතලොන් ආයතනයේ දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මේ හැඳින්විය හැකි. මෙම සමාගමෙහි නව අලෙවිසල් අංක 323 යුනියන් පෙදෙස කොළඹ තුන යන ස්ථානයේ පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින අතර මෙමකින් පාරිභෝගික ගිකින්ට උසස්ම තත්වයේ ක්‍රීඩා භාණ්ඩ වඩාත් පහසු මිලකට ලබා ගත හැකි වනවා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හම්බවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.